රයිට් ඔන්න අපි ධාරවිද්‍යුතය සම්බන්ධ සමක ප්‍රතිරෝධය සොයන දෙවනි වීඩියෝ එකට තමයි අවිල්ලා තියෙන්නේ රයිට් ඔන්න මං ගාන දෙනවා රයිට් එක්සැම්පල් දෙක තර අපි උදාහරණ එක කතා කරා උදාහරණ එක සමක ප්‍රතිරෝධය මොහොම ටිකක් සාමාන්‍ය ගාන රයිට් අපිට පුළුවන් රයිට් මෙන්න මේ ගාන චුට්ටක් බලන්න ළමයි මෙන්න මේ වගේ ගානක් තිබ්බහම සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද රයිට් මේකෙත් මම අර කිව්වනේ එක වගේ ගණන් සෙට් එකක් මම ඔයාලට කියලා දෙනවා කියලා එක වගේ හරි මේ පොඩක් රූප ගැන ඉච්චල ලොකෝට හිතන්න එපා. මෙන්න මේ වගේ. හරි. ඔහොම එකක් තමයි තියෙන්නේ. මේකේ සමක ප්‍රතිරෝධය කොහොමද හොයන්නේ? සමක ප්‍රතිරෝධය හොයන විදිහ. හිතන්න මේක R, මේක R, මේක R. හරි. A සහ B ලක්ෂ දෙකක් තියෙනවා. හරි. A සහ B ලක්ෂ දෙකක් තියෙනවා. එතකොට දැන් කොහොමද මේකේ සමක ප්‍රතිරෝධය හොයන්නේ? දැන් බලන්න. එකපාරට හිතාගන්න අමාරුයි. ශ්‍රේණි ගතව තියෙනවද? මේවා පන්ති දීපකවත් සමහර ළමයි කියනවනේ මේ තුන ශ්‍රේණිගතයි කියලා. ඇයි ළමයින්ගේ ඔළුවේ තියෙනවා එක පීඩියට තියුණා. අන්න අපි ශ්‍රේණිගතයි. නෑ. මම කිව්වා අර්ථ දැක්වීම. එකකට පස්සේ තව එකක් පමණක්. එකක් කිව්වහම මේ ප්‍රතිරෝධයක්ම වෙන්න ඕනේ. මොකක් හරි තව අක්‍රියක් පටන් ගන්නවද කියන කාරණාව. දැන් මෙතනින් අවින මෙතනින් කල්පනා කරාම මේ ප්‍රතිරෝධය මෙතනින් පටන් ගන්නවා. හැබැයි මෙතනින් තව අක්‍රියක් පටන් ගන්නවනේ. එහෙම අපිට ගන්න බෑ. අපි මෙතන මේ ප්‍රතිරෝධයෙන් ගමුකෝ. මේ ප්‍රතිරෝධයෙන් පස්සේ මේක විතරක් නෙමෙයි තව අක්‍රියක් පටන් ගන්නවා. එහෙනම් අපිට ඒ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයි කියලා කියන්න කිසිම හැකියාවක් නැහැ හොමව හිතනවා නම් ඒක වහාම ඉල්ලාස් කරගන්න එහෙම එකක් නැහැ පැහැදිලිද හරි එහෙනම් මේකට පස්සේ මේක විතරක් නෙමෙයි එහෙනම් අපි ඔන්න අන්නතර කතාවට යමු මතකද මම අර කලින් ගානේ කතා කරා සන්නායක මාර්ගයක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා මේ බලන්න මෙන්න මෙතනින් පටන් ගත්තාම මෙහෙම ගිහිල්ලා මෙතනට එනවා එතන මෙන්න මෙතන ඒ ලක්ෂ්‍යය මේක තමයි ඒ ලක්ෂ්‍යය මේ කවරුණත් ඒ ලක්ෂ්‍යය එතන මෙහෙම ගියාට මොකුත් මාර්ගයේ ප්‍රතිරෝධ හම්බ වෙන්නේ නැහැ නේ. එහෙනම් මෙතනත් අපිට ඒ ලක්ෂ්‍යය කියලා හිතන්න පුළුවන්. පැහැදිලිද? මොකද මේ මාර්ගයේ රයිට් හරි. මොකද මේ මාර්ගයේ වෙන ප්‍රතිරෝධයක්වත් නැහැ. එහෙනම් ඔබ හිතන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට්? ඕකෙම ඒ ලක්ෂ්‍යය මෙතනින් පටන් අරගෙන පටන් ගත්තාම මේ ඒ ලක්ෂ්‍යයෙන් තමයි මේ ප්‍රතිරෝධය පටන් ගන්නෙ. ඔන්න ප්‍රතිරෝධය පටන් ගන්නවා මේකෙන්. මෙතන ඒ ලක්ෂ්‍යය කිව්වත් මෙතන ඒ ලක්ෂ්‍යය කිව්වත් මෙතන ඒ ලක්ෂ්‍යය කිව්වත් මෙතන ඒ ලක්ෂ්‍යය කිව්වත් එකයි. මේ ඒ ලක්ෂ්‍යය මේ දෙන්න පටන් ගන්නවා. එහෙනම් ළමයි ඒ ලක්ෂයෙන් තමයි මෙන්න මේ කියන ප්‍රතිරෝධ තුනම පටන් ගන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි යමු B ලක්ෂයේ. මෙන්න B ලක්ෂය. දැන් මේ බලන්න. මෙතන දැන් මේ A ලක්ෂයෙන් පටන් ගත්ත ප්‍රතිරෝධ ඉවර වෙන්නේ B ලක්ෂයෙන්. මොකද මෙතන B නම් මෙතනත් B. ඒ වගේම මෙතන B නම් මෙතනත් B. මේ හැමතැනම B. එහෙනම් මෙන්න මේ ලක්ෂයත් මොකද්ද B. එහෙනම් මේ ප්‍රතිරෝධ මේ අනිත් දෙක ඉවර වෙන්නේ මොන ලක්ෂයෙන්ද ළමයි? B ලක්ෂය. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන් රයිට් මේ ප්‍රතිරෝධ තුන පටන් ගන්න A ලක්ෂයෙන් ඉවර වෙන්නේ B ලක්ෂයෙන් එහෙනම් මේ තුන සමාන්තරගතයි හරි එහෙනම් R බෙදීම තුනයි කියලා මේකේ සමකය කියන්න හැකියාව තියෙනවා පැහැදිලිද රයිට් බලන්න කොච්චර ලස්සනයිද මම කිව්වා මේ සමක ප්‍රතිරෝධය හොයන ගණන් වල සමක ධාරිතාවලිත් එහෙමයි රයිට් සමක ප්‍රතිරෝධය හොයන ගණන් වලදී වැදගත් වෙන්නේ පුතාලා මොකක්ද වැදගත් වෙන කාරණාව කියලා අපි හිතුවොත් එහෙම වැදගත් වෙන්නේ හැඩය නෙමෙයි පිරිමි ළමයි. මොකද්ද? හැඩය නෙමෙයි. හැඩේ වැදගත් වෙන දැන් තියෙනවා. එහෙනම් හැඩය නෙමෙයි වැදගත් වෙන්නේ ගැණු ළමයි සම්බන්ධතාවය. මතක තියාගන්න කනෙක්ෂන් එක. අපි කොච්චරද කොහොමද බැඳිලා තියෙන්නේ කියන කාරණාව. රයිට්? හොඳයි. එහෙනම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා මේ ගාන හදාගන්න. මේත් එක්කම රයිට්? විනාඩියක් අපි තව චූටි ගානක් මේකත් එක්ක සම්බන්ධ එකක් මම ඔබට කියන්නම්. අපි ඒක ඊළඟ කොටසේදී බලමු. හරි ඔව් අපි ඊළඟ කොටස බලමු රයිට් ගොඩක් දිග වීඩියෝස් කරන්න හොඳනේ රයිට් එහෙනම් ඔබට පුළුවන් හැමදාම කියනා වගේ YouTube channel එක subscribe කරන්න අලුත් ගමෙක් නම් bell icon එක click කරන්න Facebook වල අපි follow කරන්න ඔබට අලුත් දැනුම බෙදා ගන්න හැකියාවක් තියෙනවා එහෙනම් මේ වගේ short video එකකින් ඉදිරියේදීත් හම්බ වෙමු